සුබදවසක් කියලා පිළිගන්නවා YT DILAA YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් යාළුවනේ දන්නවා ඇති වගේම කරලත් ඇති මෙන්න මේ sub to sub කියන එක. ඉතින් තාමත් මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා වගේම කලින්ට වඩා යම්තා දුරට අඩු වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම හිතුවා අද වීඩියෝ එකෙන් sub to sub ගැන සහ මේ දෙවලින්ස වගේ channel එකට වාසියක් තියෙනවද නැද්ද කියලා කියලා දෙන්න. ඉතින් YouTube හරහා මුදල් උපයන්න නම් මුලින්ම ආගේ channel එකේ subscribe 1000 සහ watch time 4000 අනිවාර්යෙන් සම්පූර්ණ වෙන්න ඕනේ. ඉතින් ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ sub 1000 ගන්න එකට වඩා අමාරුම දේ තමයි watch time ටික හදාගන්න එක. නමුත් ගොඩ දෙනෙක් අවධානය යොමු කරලා තියෙන මෙන්න මේ sub 1000 සම්පූර්ණ කරගන්න එක ගැන විතරයි. ඉතින් ඔයා මේ විදිහට YouTube channel එක පටන් ගන්නකන් මුලින්ම subscribe කරන හරහා ඔයා subscribe ගන්න හිතන් ඉන්නවා නම් මං හිතන්නේ ඔයාගේ channel එක ඉක්මනට සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මෙන්න මේ sub to sub කියන එක සල්වම කිව්වොත් ඔයාගේ යාළුවෙක් කොහට කියනවා ඔයාගේ channel එක මං subscribe කරන්නම්. ඔයත් මගේ channel එක subscribe කරන්න කියලා. ඉතින් මෙන්න මගේ දේවල් කට්ටිය WhatsApp Facebook group හදාගෙන channel වල link share කරගන්නවා ඔයා දැකලා ඇති sub to sub කරන්න කියලා. මෙන්න මේ වගේ දාලා තිබ්බ channel එකක් මම view කරාට පස්සේ දැක්ක දෙයක් තමයි මෙයාලගේ channel එකේ subscribe count එක 1000ට වඩා වැඩි. නමුත් මෙයාගේ channel එකේ videos වලට views තියෙන්නේ 5යි 10යි. ඉතින් මෙන්න මේ sub 1000 count එක මෙයාට watch time එක හැදලා තියෙන්නේ එක්ක 10යි නැත්නම් 15යි. ඉතින් මේක වෙන්න බැරි දෙයක්. ඉතින් මෙන්න මේ වගේ දේවල් YouTube එකෙන් දැක්ක ගමන් බලනවා මෙයාගේ sub count එක මෙච්චර වැඩි වෙලා watch time එක මෙච්චර අඩු වුණේ කොහොමද කියලා. මිනිස්සු බලන්නවත් නැතුව කොහොමද මෙයාගේ subscribe වැඩි වුණේ කියලා YouTube එකෙන් හොයන්න ගන්නවා. ඉතින් මෙන්න මෙතන තමයි ඔයාලට වරදින තැන. ඔයාලට දැන් YouTube එකට බොරු කරන්න. මොකද YouTube කියන්නේ ඔයාලට එහා ගිය තැන. ඉතින් මෙන්න මේ දේවල් YouTube එකට ආවනාට පස්සේ වෙන්නේ ඔයාගේ channel එකේ subscribers ඇලා අයින් කරලා දානවා වගේම ඔයාලට ඉන්න මෙන්න මේ fake audience එකෙන් ඔයාලට කිසිම view එකක්වත් එන්නේ නැති නිසා ඔයාගේ channel එකේ reach අඩු වෙලා ඔයාගේ channel එක YouTube එකෙන් search වෙන විතරම පහළට යamak තමයි සිද්ධ වෙන්නේ. ඔයා monetization ගත කෙනෙක් නම් ඔයාට subscribers වලට වඩා views තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. මොකද ඔයාගේ views වලට තමයි ඔයාගේ income එක generate වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාට මට හැම දිනටම පොදු දෙයක් තමයි YouTube එක තුළ සාර්ථක වෙනවා නම් ඔයා YouTube එකට videos upload කරන්නම ඕනේ. මගේ channel එකේ වුණත් මෙච්චර subscribe ප්‍රමාණයක් එක්ක ඔයාලා මේ video එක බලන තත්ත්වයක හරි ඉන්නේ මෙන්න මේ දේ නිසා. මං channel එක පටන් ගත්ත මුල් දවස්වල ඔයාලා වගේම තමයි videos වල views 1-2යි සමහර videos වල 7-2ක් යනකම් view එකක්වත් එන්නේ නැති තරම්. ඉතින් ඇත්තටම channel එක කරන්න එපා වෙනවා. ඉතින් ඒක සාධාරණයි. කොහොම වුණත් ඔයාගේ channel එකේ තියෙන අඩුපාඩු දුර්වලතා හදාගන්නකම් කවුරුත් ඔයාගේ videos බලන්නේ නැහැ වගේම කිසිම subscribers එකක් ඔයාට හම්බෙන්නේ නැහැ. ඒකට ඔයා කරන්න ඕන ඔයාට ගැළපෙන category එකක් තෝරගෙන හොඳ content සහ quality videos upload කරන එක. ඉතින් මං කලින් rank වෙන videos upload කරන හැටි videos කරලා තියෙනවා. ඔයාට පුළුවන් channel එකට ගිහින් ඒව බලන්න. ඉතින් යාළුවනේ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයා මේ sub to sub ක්‍රමය තෝරගන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාට වගේම අනෙක් කෙනාටත් හානියක් වෙන එක. පුළුවන් තරම් ඔයා මහන්සි වෙන්න ඕනේ ඔයාගේ channel එකට real audience එකක් හදාගන්න. එතකොට ඔයාට පුළුවන් YouTube එක තුල සාර්ථක වෙන්න. හරි යාළුවනේ ඉතින් මං හිතනවා අද වීඩියෝ එකෙන් කියපු දේවල් ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න. ඒ වගේම ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් comment කරන්න. මතක ඇතුව අනිත් අයටත් දැනගන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.